නමු තස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුද දස්ස නමුතස්ස බගෙවතු අරහතු සම්මා සම්බුත් දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුදදුදස්ස සමන්තා චක්කවාලිසු අත්‍රාගචචන්තු දේවතා සද්ධම්මංම නිරාජස්ස සුනංතු සග්හ මොක්කදං දම්ම සවන කාලු අයං බදංත දම්මස් සවන කාලෝ අයං බදංත දම්ම සවන කාලෝ අයං බාදංත ශ්‍රද්ධර්ම ශ්‍රවණලාබේ සැදැහැති කාරුණික බෞද්ධ පින්නතුන පින්වතියන. අද දවසේ එමනතා අද පොන්්‍යවන්තූ දවසක් පුුණිවන්ද දවස්සේ ඔබ කවුරුත් සූදානන් වන්නේ අප අමාමෑණී භාගෙවත්තුූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුකෙන් දේශනා කොට වදාල අසූ හාරදහසක් නමැති ධර්මස්කන්දයෙන් බිදක් ශ්‍රවණය කරලා අබබෝධයක් ලබලා ධර්මශ්‍යවනය ආනිසංස අවබෝධ කරගෙන තමන්ගේ ජීවිතය ගොඩනාග ගණ්ඩ අවශ්‍ය උපදේශයන් ලබාගන්න කවුරුත් බලාම්පරොත්තුවා. අපි කවුරුත් දන්නු අපි නුතුනේ අපි ජීවිතය ගත කරනට අපට අ උපදේශයන් තියෙනවා අපි ජීවත් එන්න කොහොමද. අපි දන්නවා අප ප්‍රශ්න තියනවා අපිට ගැටලුවෙනවා ප්‍රශ්නයනවා අපි විවිධාකාර දේවල්ලලට මුහුණ පාණ්ඩ සිද්ධ වෙනවා අපිට ඒ අවස්ථාවන්වලදී අපිට තියෙන එකම පිහිට ධර්මී පිහිට විතර ධර්මය පිහිට පමණ එතකොට අපිට ධර්මවෝ අවබෝධයක් ඒ ගැන තිබේ නැත්තාං පෙන්නන්නේ අපි අපහසුතාවයට දුකට වේදනාවකට පත්. එක තමයි සාමාන්‍ය හැටි ඉතින් මේ ප්‍රශ්නවලදී ගැටලවලදී අපි ජීවිතයේ ගත කරනකොට අපි කොහොමද කටයුතු කරන්න ඩඕන. නිෙවැරදි ක්‍රමය මොකක්ද සමහර අය සමහර ප්‍රශ්න මතු කරන ස්වාමිාංස මම ලඟිම් ආශ්‍රය කරන අයිනවා එයාලක් කරන කියන දේවල් මට හිතා ගණ්ඩ බෑ. ඉස්සර වගේ නෙමි ඉදැන් පුද්ගලයෝ. මුලින් කතාභහ කරාවගේ නෙමි ඉදැන්ෙ අය. ය දැ හරි වෙනස්. කර ස්වාම හසුකට එතකොට මේ වගේ ප්‍රශ්න වලදී කොහොමද කටයුතු කරන්නේ අපි අපිට දුකක් ඇතු වුණහාම ගැටලුවක් ඇතුනහාම අපි කොහොම දේවට මොහුණ දෙන්නේ කියලා ධර්මය තුොල පින් අදී විස්තර කරලා තියනවා මෙවා පෙන්ද ධර්මානුකෝල දේවල් විතරයි ධර්මාණුකුල දේවල් විතරයි තකට මේ අනුගමනය කළොත් පමණයි අපට සැනසීමක් ලැබෙන. පලවෙනිම කාරණාව තමයි පිනති මේ සංසාරය දුකයි. ඒකයි තේරුන් ගන්න න උපදිනවා කියන එක දුකයි. මැරණවා කියන එක දුකක් ලෙඩට පත්වනවා කියන එක දුකක්. අුවයි කාරණාව තේරුම් ගන්න ඕන මේ සංසාරයේ පෙන්වන්නේ ප්‍රශ්න නැති මිනිහෙක් නෑ අපේ ජීවිතය ඔබට හම්බවෙලා තියෙනද ලන්න ප්‍රශ ජීවිතයට අප නැතිමිනි පෙනන්නේ ප්‍රශ්න කියන්නේ දවසගාන මොහොතින් මොහොත ඇති වෙන දෙය එක ප්‍රශ්නයක් ඉවර වෙනකොට අලුතෙන් තව ප්‍රශ්නයක් ඇති වෙනවා එක් තමයි හැටි එතකට ඔය අවබෝධය නැති පුද්ගලයා ධර්මය පිහිටක් ලබන්නෙත් නෑ ධර්මය පිහිටක් ලබන්නත් නෑ ධර්මී පිහිට ලැබන්නේ පින්වන්නේ අපි ධර්මයට අනුව හැසිරු නොත් පමණයි ධර්මය සඳහන් කරනවා. දම්මෝ හවේ රක්හති ධම්මචාරී. ධර්මය අපි ආරක්ෂා කරන්නේ අපි ධර්මයේ හැසුරුනොත් පමණයි. මම සත්‍යය වශන කතා කරනවා නං මම් පින්වන්නේ බොරුකිව්වා කියල මම චෝදනාවට ලක්වෙන්නේ නෑ. සමහරය කියනවා එයානම් ජීවිතයට බුරු කියන්නේ. විශ්වාසය කැන එයා ජීවිත සත්‍යය කියන ධර්මතාවේ අගේ කරලා කටයුතු හැටියට එයානංමංචා කරන්නේ එයානම් බොරු කරන්නේ කියන තත්ත්වයට පත්වෙන ඒ තැනට පත්වෙන එයාග චරිතයේ හැටි එක නිසා අපි ඒවත් තේරුම් අරගෙන කටයුතු කරන්නවා. ජීවිත අ මං මුලින් කිව්ව වගේ දුකයි ඒකට පෙන්නන්නේ එකම විසුඳම නිවන් දකින එක. ට මේ ජීවිතේ ප්‍රශ්න වලින් මෙදෙන්්ඩෝනන් ගැටලුවෝලෙන් මෙ දෙන්න්්ඩෝනං ඒකට තියන එකම උත්තරය තමයි නිවට. සමහර ළම අපි දකිනවා සමහර ආදර සම්බන්ධතාවල් වලදී සමහර ප්‍රශ්නවලදී අපි දැක්කා ඕලවෙල් ඒලවල් වගේ විභාගවල ප්‍රතිඵල නිසා ජීවිතය නැතිකරගත් සමහාරය හිතනවා යම් ප්‍රශ්නය ඇති වනාාම ප්‍රශ්නය නැතිවෙනවා ජීවිතය නැතිකරගත් එහෙම පින් නොත්න කවදාකොවත් උත්තර හම්බ වෙන්නේ ප්‍රශ්නය වැඩි වෙනවා මිසක් අඩුවන්නේ ඒක ජීවිතයේ නැති කර ලබාගන්න පුළුවන් දෙයක් නෙමේ මේ සනිිවේදනය විශේෂය මරගණ යන්න සමාජයට. එතකොට ජීවිත දහස්ගානක් බේරේ ජීවිත දහස් ගානක් සැනසීම තියෙන්නේ තමන් උදාකරගන්න වූ මානසික ශක්තිය තුළ ම්පි ලබන මම ලබන ශක්තිය තියෙන්නේ. මගේ ප්‍රශ්නවලට මුූුණ දීමේ හැකියාව පවතින්නේ ශක්තිය පවතින්නේ මම ධර්මයට අනු ජීවත්වන ආකාරයනු ධර්මය අවබෝධ කරගෙන තියෙන ආකාරය යනු තමයි. එ පරිසර දැම් සමහර පුද්ගල ඉවා යාලා කතාබහ කරන විදිහ හරියාමුතුයි. එක පලාාත්වලින් පලාතුර දැ දකුණු පලාාත කතා කරනයි විදිියත්වය. නුවර පැත්ත කතා කරනවය ත විදිත්වය. කොළඹ පැත්ත කතා කරන තයි විදි. එතකට පුද්ගලයෝ ආශරය කරන අනුව පුද්ගලයෝ ඉන්න තැන් අනුව පෙන්වත් පුද්ගලයෝ වෙනස් වවා. ඇලගේ ගතික පැවතුම් වෙනස් වෙනවා. එතකට ආගම දහමා අනුවත් වෙනස් වෙනෝ පුද්ගලය.ඒ නිසා අපි අබබෝධ කරග්ඩෝන ධර්මය ධර්මය අවබෝධ කරගත්තාහම් පිළවන්නේ ප්‍රශ්නයක් නෑ හේතුව ඒ වගේ මිනිස්සු ඉන්නවා කියලා අපිට තේරුම් ග්ඩ පුලො. වංචාකාර මිනිස්සුන්ගෙන් අපිට ඇත්තෙන්ට බෑ අපි වංචාකාර මිනිස්සුත් ඉන්නවා කියන අවබෝධය ඇතිකරගන්නවා බොරු කියන අය හමු නොවේවාකිව්වට වැඩක් නැහැ බොරු කියන මේ බොරුවක් කියලා තේරුම්ගන්න පුළුවන් හැකියාව ඒ ඥානයේ ශක්තිය මාතුල ඔබ තුළ තියෙන්න. ැ සමහර අය කියන කරන දේවල් දැක්කහම අපිට හිතනවා මහාබොරුවක් කියලා නමු සමහරපුද්ගලෝ නෑ එක ඇත්ත කියලා විශ්වාසකර එක ඇත්ත වෙඩ ඇති කියලා විශ්වාසක ඔන්න බලන්න පෙනන්නේ ඒ අනවවබොහෝදේ නිසා තමයි ඔවුන් දුකට පත්වෙ වේදනාවට පත්ව එක අපි හොඳට තේරුම් ගඩ ඕන්න ඉතින් අද මගේ මාතෘකාව වනෙත් පෙන්වන්නේ මිනිස්සු කවුද හරි වැදගත් මාතුරුකාවක් මිනිස්සු කවුද කියලා අපි කොහොමද අඳුරගන්නේ මිනිස්සු මොනවගේද මිනිස්සු මොනවගේද කියන කාරණාවද මිස්සු කවුද කියන එක ඒකනම් ජීවිතයේයට හිතාගන්න පුළුවන් දෙයක් නෙම අපිට පුද්ගලයනං කවදාකත් තිශවාාස කරන්නවත් ඒ පුද්ගලයා චරිතය අපිට අනුමත කරන්නවක් පුළුවන්කමක් නෑ මිනිස්සු වෙනස්වෙන්නේ තප්පරයි. එක්ක මොහොතින් මිනිස්සු වෙනස්ෙන් එ තමයි හැටික් බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලේ කොසොල් රත්තුමා කෙල් රජ කෙනෙක් හිටියන්. මේ රජතුමා එක දවසක් බුදුහාම්දුරෝ සමීපයට වඩිනකොට එක්තරා ජටිල පිරිසක් නිගන්ටයෝ පිරිසක් ඇතුළුම පිරිසං සිවුරු පිරිකරහෙම පොදි ගහගෙන පාරි ගමන් කරනු. මේක දැක කොසුල්රත්වා බුදුරජාණන් වහන්සේගේ අහනෝ අනේ බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයෝ අනිවාරයෙන්ම එක්කෝ නිවන් අවබෝධ කරගත්තයි නැත්තං රහත් විච්චය නැත්තං රහත් මඟට පිළිපන්නයි. රහත්මගේ අනුගමනය කරන්න ගමන් කරණයි. කියලා බුදුරජාන් වහන්සේට ප්‍රකාශ කලා. බුදුරජාණ වහන්සේලගේ හරි උත්තර ඇත් දෙෙනවා කොසරත්තුමා කොසල්රත්තුමනි මිනිස්සුන්ගේ කතා රත් මිනිස්සු මනන්න බෑ මිනිසුන්ගේ කතාවත් රපවත් මිනිසු මනින්ද බෑ හරියට මැට්ටෙන් හදපු දෙයක් රනි ආලේපකරාවගේ සමහර හිස්පුද්ගලෙවින්න. දුර්ුවල පුද්ගලයවින්න. ඒ අයගේ බාහිර සුවරූපෙන් අපිට මනින්ඩ පුළුවන්කමක් නෑ. එක අරකිවේ සෙනහාවෙෙන් හෝ කතාවෙන් බෑ මනන්නට මිනිසා. මිනිස්සුහෙම මනින් බෑ. එයාලා සංවොරව ගමන් කරා කියලා එයාලගේ කණබොන විදිිය දැක්කහම එයාලගේ කතාවහරි ලස්සනෙහින්ද මිනිස්සු මනින්ට බෑ රවුලවවාගෙන හිටියා කියලා කොන්්ඩෙවවාගෙන හිටියා කියලා මිනිස්සු මනින්ට බෑ. මිනිස්සු පින්වත්න්නේ ම කිව් එකයි මොහොතින් මොහොත වෙනස් වෙන. දැන් තියෙන කැමැත් නෙමි තව ටිකවෙලාවකින් තියන්නේ. අද ආසදයට නෙමේ හිට ආස කරන්න. මිනිස්සු එහෙම මිනිස්සු වෙනස්වන සුළුයි මේ ඇ දැකල තියෙන න ඉන්දන ප්‍රවාහනය කර නොකොට එක ගහල තියෙනවා වහා ගිනි ඇවිලෙන සුළුයි කියලා හරිම බයානක දෙයක්ක එක ඒගේ තමයි මිනිස්සුත් වෙනස් වෙන සුළුයි එක මතක තියාග තහන්දුොරත් ඒකමයි වදාලේ මිනිස්සුන්ගේ බාහිර පෙනුමෙන් දැකලා මනින්ට බ්දුහන්දුරු කොසුරත්මක් ක කොසුරතුමනේ මිනිස්සුන්ගේ සෝරූපයේ දැකලා අපිට මනින් පුළුවන්ගමක් නෑ අනික තමයි කාමභෝගීව ගිහි ගත කරන කාමබෝගීව ජීවත්වෙන ඔබ වගේ කෙනෙකුට රහතන් වහන්සේ කවුද රහත් නොවන්නේ කෞුද කියලා කියන්න පුළුවන්කමක් නෑ කාමවබෝගීව ගත කරන ඔබ වගේ අයට රහතන් වහන්සේලාවත් රහත් මඟට පිළිපන්න අයවත් අබබෝධ කරගඩ බෑත් තේරුම් ගන්ඩ පුළුවන්කමක් නෑකිව අපිට පිටිම් බලලා මිනිස්සු තේරුම් ගඩ එපා කියන එක නො කිය අපි එහෙම තක්සේරු කරනවා අපි වාහනයක් අර්ගත්තහ මේ වාහනයේ පිටිම් බලලා එක හොල බල්ල තක්සේරු කරනවා මිනිස්සුවම තක්ෂේරු කරන්න පුුවකමක් යම් ගොඩන ගිල්ලක් ගත්තාහම මේකට වෙන්න මෙච්චර මුදලන්ගයා කලාපි තක්සේරු කරන මේක තමයි හරිම ගාන හැබැයි මිනිහෙක් දිහා බලලා මෙයා හොඳ පුද්ගලේ මෙයා නරක පුද්ගලෙක් කෙලාපිට හදුරනුවන්ඩ පුලුවන්කමක් නෑ එක තමයි හැටිය තක්ෂේරෝකට එනේකම මෝඩ වඩා එකයි බුදු හමුදුරු වදාළේ හරියට මැට්ට හදපු කලයක් රනි ආලේප කරාවගේ මැට් හදපු දෙයක් රනිං ආලේප කරන නමුත් මැට්ට එකට වටිනාකමක් නෑ අර තර වටිනාකමක් නෑ නිසා හිස්දේවල් වලදිී අපි හිස්තැන්වලදී අපි හොඳට තේරුම් ග්ඩෝන මිනිස්සු කවුද මිනිස්සු මොනවගේද කෙි බොහොම දීර්ග කාලයක් ආශ්‍රයක කරලන් තමයි තේරුම් ග්ඩෝ. තකර බුදුරජාන් වහන්සේ දේශනා කල කොහොමද අපි මිනිස්සු අන්දුරගන්න මිනිසුගේ සීලේ අපි කොහමට මනින්ද ම කවුරු හරි කෙනෙක් දැක් වාමයා හරි ලස්සන හරිම හික්මීමක් තියෙන සාන්ත ධාන්ත කෙනෙක් කලපි කියවන්නේ. සමහර ඇය සු ස්වාමින් වහසේලත්හි විස්තර කරන අර ස්වාමින්න් වහන්සේලා හරි සිල්ල පන්සෙල හම්දුරුදදු සිිල්වත් කියන්න පුළන් අරන්න්‍ය හාමුදුුවෝ සිල්වත් කියන්න පුළුව එහම පිවදන්නේ තැුව පුද්ගලය බලලා අපිට මිනිසුන්ගේ සිිල්වත්කම්මන් ඉන්න බෑ සමහරක් විට අරන්නේ හාම්දුරුවට වඩා පන්සලයක ඉන්න ස්වාමීන් වහසේ කෙනෙක් සිල්වත්කම උසස් වඩ පුළුවන් ඒ වගේමත මනි පඇත්ත අරන්නේ ස්වාමින් වහන්සේලා සිල්වත්කමෙන් ඉඩ පුළුවන් එහෙම නැති අයත් තින්න ට පුද්ගල ස්වභාවයක් පින්වත්න බාහිර පෙනුුවෙන් බලලා අපිට තීරණය කරන්න පුලුවන්කමක් නෑ පුද්ගල ස්වභභාවයක්. ඒක අපි හොඳට තේරුම් ගන්න ව. එයා යන එන විදිය කතා කරන විදි අපිට එහෙම පින්ව බාහිර පෙනුමෙන් බලලායා හිසඹුඩු කරලා තියෙනවා එයා සංවරව ගමන් කරනවා කියලා අපිට පින්නත්න්නේ මිනිස්සුන්ගේ සිල්වත්කම් මනන්න බෑ අපි ඕන තරම් බාහිර පෙනුමට අපි අහුේ නවා මිනිස්සුන්ගේ බාහිර පෙනුමට අහුවනවා අභ්‍යන්තරයේ මොන වගේද කියලා අපිට තේරුම් ගන්න කාලයක් ය කාලයක් යනවා දෙවරණි කාරණාවතුමා පින්නේ අපි මනුෂ්‍ය එක කතාබහ කරලා අපිට පුද්ගලෙක් කඳුර ගණඩ පුුවන් කතාබා කරලා සමහරයින්නෝ අපිගැන පණට පණ දෙන්න වගේ ඉන්නෝ කිය පණ දෙන්න වගේ ඉන්න නමුත් ඒ පුද්ගලයෝ කාලයක් යැනකොට එයාලා කෞුදු කියලා අපි තේරුම් ගන්නවා. කවුරුම හරි කෙනෙක් බාස්ය කරනකොට පින්වන්නේ පලවෙනි කාරණාව එයා ඇත්ත කතා කර මිනිහෙදද කියලා හොඳට හොල බලන්න. ඇත්ත කතා කරනවාද සත්‍යය වෙනුවෙන් පෙනී ඉවාද කියලා හොල බල. ඒවගේම තමයි ඒ පුද්ගලයා, තමන් ඉස්සරහා එකක් කියලා අනුන් ඉස්සරහා තව එකක් කිය නොති කියලා බලන්න. තමන් ඉස්සරහා එකක් කියන අනුන්සර ව එකක් කිය එහෙම ඉන්න ඕනඕනතර. ඒ තමයි එකක් බයන්නගහෙම ඉන්න. තමන්ට පේඩ හරීයට කතා කරනවා තමන් ඇති තැන තමන්ඩ බන්න වගේ අපි ආශ්‍රය කරන්නවත් හොඳනෑ එතකොට තමන්ට මුලින් කියපුදේ පසුව වෙනස් කරනවාන ඉස්සෙල්ල එකක් කියනවා පසෙතාව එකක් කියන අන්න ඒ වගේ පුද්ගලයොත් පනන්නේ ආය කරන්න නරකයි මිනිස්සු කවුද කියලා මැනගන්න පුළුවන් ත අවස්ථාව තව එකක් එක වෙලාගේ අනිත් තවෙලාක වෙනස් එක යක නිසා ඒ පුද්ගලයෝ කෞු දෙ කියලාබිට අඳුරගන්න පුළුවන් වෙන්න නේවගේ පුද්ගලය අඳුනගන්න හැටි තට මමකිවා තවකෙනති එක දෙයක් කියලා තමන් අතින් තව එකක් කියනවන ටිකක් පරිසංවෙන්න ඕන. එවගේම තමයි තමන් ඉස්සරා හොඳට ඒදලා අනිත්තයි ඉස්සරා ගිහිල්ල තමන්ට බනි නඕන තමන් නැති තැන එක එක දේවල් කියනවන ටිකක් එයාලගමු පරිසංවෙන්න ඕන අනිත්කාරණාමම කිව්වේ මුලින් එකක් කියල පස්සෙ තව එකක් කිය නොන වෙනස් කරනන මුලින් අදහස වෙනස් කරනවන මොකද වෙන්නේ ඒ අය ප්‍රෝඩාකාර මිනිස්සු ඒ කට්ටිය තමන්ගේ වාසියට ජීවත් වෙන අය වාසයට පුදගල ආශ්‍ර කර දැන් අපේ ජීත අපිට හබ වෙන්න තමන්ගේ යාලගේ වහන්සයට අපි වාශ්‍රය කරන එහෙම නතුව දුකක් සැපක් ඔොහන්න ඉන්න නෑ බොහොම කලාතුරකින් එහෙම එක් කෙනෙක් දෙන්නෙක් ඉඳීවේ මෙහෙම දෙයක් තියෙන පෙන්නන්නේ පුද්ගලයකින් අපි සීර සිය බලා පපුොත්තුවෙන්න හොඳ නි සුගෙන් තමන්ගේ ආහොඳම යාළුවාගෙන්වත් අම්මගෙන්වත් තාත්තගෙන්වත් සහෝදර සහෝදරයෙන්ගෙන්වත් සීර සී බලාපොරොත්තුවෙන් පා කිසිම දෙය තමන්ගේ අට දෙන සේවකයෙන්වත් තමන්ගේ ආයතන ප්‍රධානයාගෙන්වත් කිසිම කෙනෙක්ගෙන් සීඩ සී බලාපොරොත්තුවෙන් පා කිසිම දෙය ගො පුද්ගලි කේ අති වෙනස්කංන්න පුළුවන් අඩුපාුක වන්න බළුවන් එක සාමාන්‍ය ස්වභාාව තකොට මිනිස්සු අපට සීියක් සීියයට සහක්ම විශ්වාස කරන්න බැකින කෙනකන් එක අපිහොතර තේරුම් ගන්න බුහම්තුරගේ කාලය හිටිය ව වේද හිකා කියලා ගෘහුපතිනිය හරිම ප්‍රසිද්ධ කෙනෙක් හරිම ගුණ ගරුකයි යහපත් සත්පුරු සයි කියල මුළු ගමේම ප්‍රසිද්ධ සමහර ගම්මල ඉන්නවා නර්කවඩ කරන කට්ියත් ප්‍රසිද්ධයි හො කට්ටියත් ප්‍රසිද්ධයි අපි ගැන උපාසක කියලත් කියන සමහරයටන එතකොට ඒ පුද්ගලයෝ හොඳයි කියනව වගේම තමයි ඒ පුද්ගලයෝ බාහිරයෙන් දැකලා අපිට මෙම කරන්න බෑ අපි කට්ටි දැකලා අප මෙයා හරි ශෝක මෙයා හරි හොඳයි මෙරි සිල්වත් කියලා අපි කියනවා බාහිරෙන් මනන්න බෑ බුදුහම් දුර කාලි හිටපු මේ වේද හිකා කියනව ගෘහපතෙනියත්ඒවගේ හරිම තැම්පත් කෙනෙක් සත්පුරුසයි මේ ගෙදර වැඩකරන දාසිය දවසක් පරක් වෙලා නැගිරිිනු. එදාට මොකෝවත් නෑ ප්‍රශ්නයක් නෑ දෙවිනි දවසෙත් පරක් වෙලා නැගෙන නැගිටිනන. දෙවිනි දවස පරක් කොලලා නැගුටුන පස්සේ චුට්ටක් වෙනස්වෙන්න ඇති චුට්ටක් විර. තුංගනි දවසෙත් පරක් වෙලා නගිටිනු කරකත කරන්නේ මේ දිගින් දිකටම දිගින් දිකටමය නිසා පොල්ලක් කරගෙන ගැහවෝ. ඊට පස්ස අරදාහසය එලියට ඇවි කෑ ගහල මෙන්න මෙහෙ මයි කියලා කිව්ව. තකට අපිට මේ යාගේ සාන්තකම අහිංසකකම එහෙම අපිට මනින්ද බෑ පුද්ගල අපිට එ මනින්ද බෑත්තටම. එතුකොට පුද්ගොල අපට අඳුරු ගණ්ඩ පුළුවන් කෞද කළ ගුණ දන්නේ කෙළ අඳුරුගන්න පුළුවන් කරදරයක් වුණහම්. ඇයගේ ප්‍රඥාව අන්ඳරගන්නපුළුවන් ඥාන ශක්ති කරදරයක් ගුණහම් කරදරයක් වුණහම අටුම තරමේ කෝල් එකක් හරි දීලා කෝල් එකක් හරි දීලා විස්තර හොයල බලන එක තරං වටින දෙයක් තවත් නෑ තරමතකතිය. ැ හැමෝම කත කරන්නේ බොහොම කාරය බහොල ජවිතය ඔබගේමොකඔබට මළගෙදර කටයන්නය බැරුණ ඔබ දුරකතනයෙන් හරි ඇමතුමක්තිලා නැතම් ඔබට කවරුහරරි දුරකතනයෙන් ඇමතු මක් දලා මෙන්න මෙහෙමයි කියල විස්තරටි කාරරි යහුවත් ඒ මනුෂ්‍ය අගේ කරන්න මොකද කෝල් එකක්වත් දෙන්න නැතිැයි නෝනතර. පස්සේ බොරුවටි කියහි අවශ්‍යතාවයක් කාපුහම මෙ මෙම මම දැක් මෙහෙම හරිම සංවේදී ය වූම නාකට විතර මමත් එන්ඩ හිටිය එහෙම තමයි මිනිස්සුන්ගේ චරිත ලක්ෂන් කරදරයක් වුණම එතකොට කවද හොඳ කෞද නරක කියලා අපිට ොවාගන්න පුළුව පුද්ගල ඒවගේ තමයි පෙන්න්නන්නේ අවස්ථානකූලව කටයුතු කරනකොට යාගේ ප්‍රඥාව අපිට තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාව අපිට තේරුම් කරදරයක් වඋනහම් ප්‍රශ්නයක් වඋනහම යම් දෙයක් වඋනහම් පසේ සමහර පුද්ගලයග ප්‍රඥාව තේරුම් ගන්න පුුව සමහරය කතා කරනොකොට පුද්ගලයන්ගේ ප්‍රඥාව තේරුම් ගන්න පුළුවන් මෝඩය කතා කරනකොට පින්වත්න්නේ මෝඩ පුද්ගලයෝ කරනකට ටක්ග ලහුව වෙන හරියට මේ ජලයට රබර බෝලයක් දැම්මා මුඩ පාාවෙන වගේ උඩ පාෙන වගේ හරිම ලේසි අඳුරගණඩ හිස් පුද්ගලය මෝඩ පුද්ගලයෝ. කතාාවෙන් මිනිස්සු අඳුරුගන්ඩ පුළුවන් පිනන්නේ ය ඔක්කොම පැත්ත කට දාන්න කරණාවන් ටික මෙන්න මේක හොන්තට හිතට ගන්න මිනිස්සු දැක්ක පමණින් විශ්වාස කරන්නිපා. මිනිස්සු තේරුම් ගන්න විශ්වාස කරන්න ඉක්මං වෙන්ඩිපා කාලයක් ආශරය කරන්න ගොඩ කාලයක් ආශ්‍රය කල තමයි මිනිස්සුන් ේරුම් ගඩ පුලුවන් වෙන්නේ එක නිසා එක පාර්ටම මෙයා හොඳයි අරය නරකයි කියල කියන්න එපා අපිට නරකයි වගේ පේනයි හොඳ වෙන්ඩ පුළුවන් හොඳයි වගේ පේනයි නරකයි වඩ පුළුවන් එක නිසා කාලයක් ආශ්‍රය කරලා බිදුසු කෞුදි කියලා තේරුන් ගන්න එහෙ මැලතුව පින් අද ක්‍රමයක් නෑ අනිත් එවන මැශෙන් එක්කට දාලා හරි බලන්ඩ පුළුවන් මේ වයහම් බලන්ඩ පුළුවන් දේවල් නෙම එක තේරුම් අරගෙන මිනිසු කෞද කියලා හරියට අවබෝධ කරගෙන ඔබට කටයුතු කරන්න ශක්තිය ලැබෙේඒ ශක්ති ලැබේවා කියලා ආශිරවාන්ද කරන අද බනාහපපුව බැහැම දෙනාටමක් ආTV නාලිකාවකරු සභහපොත්තුම ඇතුළ පිටනත් කාරය මන්ඩිල හැම දෙෙනනාටමක් තුන්ුවන්ගේ ආශිරවාදය ලැබේවා දිවි ැකව වර්ණේ ලැබේවා සීලු කටයුතු සරුව ප්‍රකායම සාර්ථක භාවයට පත්වේවා සපල භාවයට පත්තේවා කියල ආශිර්වාද කරන හැම දෙනාටම சම්මා සම්බුදු சணයි